දවසක් ඒවා සිල් වෙනාටම ඉස්සෙල්ලම සමන්සයට ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ අවස්ථාව ලබා දුන්නට. මම 2018 අපි ඒ ලෙවල් වලට ආපු මුල කාලේ ඉඳලම සර්ගේ තියරි පන්තියට ආරම්භයේ ඉඳලම ගියා. සර්ගේ තියරි පන්තිය ඇත්තටම ගොඩක් විශේෂයි. ඒකට හේතුව තමයි සර් ඉතාමත් ගැඹුරෙන් ඒ වගේ විෂයට ආසාවක් ඇති වෙන විදිහට ප්‍රශ්නත් එක්ක එකතු කරලා හරිම හොඳට අවබෝධ වෙන විදිහට විෂය උගන්වනවා. ඒක නිසා අපිට ආයේ තියරි පාඩම් කරන්න ආයේ බලන්න ලොකුවට අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මේ දෙන ප්‍රශ්නත් සාමාන්‍යයෙන් සරල ප්‍රශ්න නෙවෙයි. ඒ වුණාට ප්‍රායෝගික ජීවිතේ පාවිච්චි වෙන ඒ වගේම ඒ විෂය හොඳටම ගැඹුරටම තේරෙන විදිහේ ප්‍රශ්න. ඒ වගේම ඒවයින් අපේ තර්කන හැකියාව ගොඩක් වැඩි වෙනවා. ඒවා අනෙක් සබ්ජෙක්ට් වලටත් ඒ තර්කන හැකියාව පාවිච්චි වෙනවා. ඒ සබ්ජෙක්ට් වලටත් ඒ හැකියාව වක්‍රාකාරයෙන් උදව් වෙනවා. ඒ වගේම තමයි සර්ගේ ඩිවිෂන් ක්ලාස් එක ගැන කතා කරොත් සර්ගේ ඩිවිෂන් ක්ලාස් වලත් මම මුලින්ම සහභාගී වුණා. හැම සිකුරාදාම පැය පහේ ෆුල් පේපර් එක ගන්න තිබුණා. අපිට විශාල පැය පහේ පේපර් සංඛ්‍යාවක් සර් කරා. ඒක නිසා අපිට විභාගයේ වෙලාවෙදී කාල කර්මනාකරණය ගැන කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඇත්තටම හොඳට වෙලාව මැනේජ් කරගෙන සම්පූර්ණ වෙලාව තුළ පේපර් එක කරගන්න පුළුවන් වුණා. ඒ වගේම සර්ගේ එසේ ප්‍රශ්න ගත්තොතින් ඒ එසේ ප්‍රශ්න මාදිලියම වගේ පේපර් ප්‍රශ්න තමයි අපිට ඒ ලෙවල් පේපර් එකේ තම්මුනේ. ඒ කියන්නේ එකම පාඩමකට සීමා වෙච්ච ප්‍රශ්න නෙමේ, පාඩම් කිහිපයක් මිස් කරලා අලුතෙන් හිතන ප්‍රශ්න, හරිම නිර්මාණාත්මක ප්‍රශ්න තමයි අපිට සර් දුන්නේත් ඒ වගේම එක්සෑම් පේපර් එකට ලැබුණේ. ඒක නිසා ඒවලට කල්පනා කරලා හිතලා බලලා ප්‍රශ්න ගොඩනගලා උත්තරේ ලියන්න පුළුවන් නම් ඒක නිසා මම ඊළඟ විභාගෙට කියන්න ආගිලා මල්ලට කියන්න තියෙන්නේ සර්ත් එක්ක එකතු වෙලා සර් කියන විදිහට සර් ගැන විශ්වාසය තියලා මුලින් ඉඳලා පිළිවෙලට වැඩි කරගෙන යන්න, සර්ගේ පේපර්ස් කරන්න, පාස්ට් පේපර්ස් කරන්න, සර්ගේ පේපර්ස් වල වැරදෙන ගමන් සර්ගෙන් අහලා හොඳට තේරුම් අරගෙන නැවත නැවත හදලා ප්‍රැක්ටිස් කරන්න. ඒ විදිහට වැඩ කරොත් ඔයාලටත් ඔයාලගේ ඉලක්ක වලට ළඟා වෙන්න පුළුවන් වෙයි.